यह දිදී කිරිනොච්චයේ ඒනේ මාර්ගයේදී පුද්ගලයින් විසිතුන් දෙනෙක් පමණ සහභාගී උද්ඝෝෂන ව්‍යපාරයක් පාතුවන් ලබවා. මොුන් ප්‍රකාශර සිටියේ පොලිස් අත්තඩංගුවයේ පසුවන මොවන්ගේ ඥාතන් වහම මුදාහරණ ලෙසයි. විශේෂෙන්ම මේ සම්බන්ධව ස්යාබැලිීමේදී අනාවරණය වූයේ මෙම අයගේ ඥාතින්, පොලිස් ත්‍රස්තක්‍රියයා විර්ෂන කොට් ාශයමගින් අත අඩංගොට ගෙන තිබෙන ඔවුන් අඩංගොට ගෙන තිබන්නේ නවත වරක් Lල් ංවිධානය ප්‍රති සංවිධානය කිරීමට අදාළවයි. විශේෂෙන්ම මේ සම්බන්ධව ලැබුණු බුද්ධි තොරතුරක් අනුව දෙදදා ස්විස්සේ මාර්තු මසදෙවැනි දින පුදගලින්. තිදෙනෙ ක අතරගෝට ගන්නු ලැබවා ඉන් පසු තවදරටත් විමර්ශණය කිරීමේදී පුදගලින් විසි තුන්දනෙ කතරගට ගන්නු ලැබවා ඒ වනවිට පුද්ගලින් විසි හය දෙනේ ්‍රස්තක්‍රියා විමර්ශන කොට්ටාශ භාරය සිටිනවා ඒවාගේම ඔවුන්ගේෙන් කළ ප්‍රශ්ඨකිරීම් වලදී අනවර්රණය වී තිබුණේ ශේෂෙන්ම ඔවුන් නැවතවරක් Lට සංවිධානය ප්‍රති සංවිධානය කිරීම ඒවාගේම වෙනත්තා කාරය කටයතුල නිර්තවීම යන කාරණ එවගේම ඔවුන් භාරය තිබී විවිධ පුරර්ණ ද්‍රව්‍ය ලෙටනේට රාධියත් සොයාගනු ලැබෝ දෙ මේ පිළිබන්ධව විශේෂෙන්ම අන්තර්ජාතික වශයෙන් සිටින ඩයිස්පෝරාවේ යම්යම් කණ්ඩායම් පුද්ගලයින් විසින් මෙම පුද්ගලයින් හේතුවක් නොමැතිව අත්තඩංගුවට ගෙන ඇති බවට පෙන්වීම සඳහා මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාර පවත්තුන් ලැබෙනවා ඒ දිනේදී මෙම උද්ඝෝෂණය පැවැත්වීමේදී ඔවුන් සඳහන් කළ පුද්ගලයින්, සියලු දෙනාම අත්අඩංගොටගෙන තිබෙන්නේ නැවතවතාවක් ්‍රස්ත ක්‍රියාවල නිරතවීම, එවාගේ මේ රටේ ඒකයභාවය සහ බෞමිකා අණ්ඩතාවයට හානිකිරීම වැනි ක්‍රියාකිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් එම අතඩං ගොට ගත් පුද්ගලයින් දැනට පොලිසි ාරි සිටිනවා ඔවුන් රටේ පවතින නීති අනුව අධකාරණය වෙති ඉදිරිපත් කර, අවශ්‍ය කටයුතු කිීමට. ලාාපොත්තුවයන මෙමනි වැැදකත්වත් නැරඹීම සොඳහා ශ්‍රතා TVනිියස්, චනලේ සබස්ක්‍රයික් කර සනෝ සලකුණු වන්න.